හෙලෝ ගයිස් USA වල F2 dependent visa ගැන කතා කරන mini video series එකේ තුන්වෙනි වීඩියෝ එක ඒ වගේම අවසාන වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවා. කලින් වීඩියෝ දෙකේදී වගේම මේ වීඩියෝ එකෙත් මගෙත් එක්ක ඉන්නවා අලුත් මූණක්. අලුත් නම් නෑ, දැන් වීඩියෝස් දෙකක්ම කරලා තියෙන නිසා ඔයගොල්ලෝ හොඳටම දන්නවා කවුද කියලා. ඉතින් සුබෝද ඉන්නවා මාත් එක්ක මේ වීඩියෝ එකටත්. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම එයා ඉන්න ඕනේ. ඒ මොකද කියලා මම ඔයගොල්ලන්ට තව පොඩ්ඩකින් කියන්න. කලින් වීඩියෝස් දෙක බලලා නැත්නම් අනිවාර්යයෙන් මේ වීඩියෝස් දෙක බලන්න. මොකද ඉතාම වැදගත් වීඩියෝස් දෙකක්. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා සම්පූර්ණ වීසා ප්‍රොසෙස් එක කොහොමද, ඒ වගේම ඔයගොල්ලෝ සූදානම් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද, ඒවා කොහොමද සූදානම් කරගන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම වීසා ප්‍රොසෙස් එක ගැන A to Z අපි මේ වීඩියෝ එකේදී කතා කළා. දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරේ ඔයගොල්ලෝ වීසා ඉන්ටර්වියුවකට යන්න කලින් සූදානම් වෙන්න ඕනේ ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේම ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ මොන වගේ උත්තරද ලෑස්ති කරගන්න ඕනේ, මොන වගේ විදියටද උත්තර දෙන්න ඕනේ කියන එක ගැන තමයි දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරේ. ඉතින් මේ වීඩියෝස් දෙකම ඉතාම වැදගත් වීඩියෝස් දෙකක් ඔයගොල්ලෝ US dependent visa apply කරන්න ඉන්නවනම්. ඒ වගේම තව පොඩි දෙයක් කියන්න ඕනේ, කලින් වීඩියෝස් දෙකේදීත් මම සඳහන් කළා. ඉතින් කලින් වීඩියෝස් දෙක බලන්නේ නැතුව මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් ඒගොල්ලන්ට මේක වැදගත් වෙයි. ඔයගොල්ලෝ සමහරක් විට තනියම F2 කෙනෙක් විදිහට වීසා ඉන්ටර්වියු එකට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කපල් එකක් විදිහට වීසා ඉන්ටර්වියු එකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ මොන විදිහකට වීසා ඉන්ටර්වියු එකට මුහුණ දුන්නත් මේ වීඩියෝ සීරීස් එකේ අපි කතා කරපු F2 ගැන කතා කරපු හැම දෙයක්ම ඔයගොල්ලෝ කපල් එකක් විදිහට මුහුණ දුන්නා වුණත් අදාළ වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න ඒ විදිහටම අහනවා, මේ ડોකියුමන්ට්ස් ඒ විදිහටම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. වෙනසකට තියෙන්නේ ඒ වගේ වීසා ඉන්ටර්වියු එකකදී කපල් එකක් විදිහට F1 F2 වීසා දෙකම එකපාරට වීසා ඉන්ටර්වියු එකට ඔයගොල්ලෝ මුහුණ දෙනවා නම් වෙනසකට තියෙන්නේ F1 සහ F2 වීසා ඉන්ටර්වියු දෙකම එකම වීසා ඉන්ටර්වියු සෙෂන් එකකදී සිද්ධ වෙන එක තමයි එකම වෙනස. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මම කලින් F1 සම්බන්ධයෙන් මිනි වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. එතනත් ඔයගොල්ලෝ දැනගන්න ඕන හැම දෙයක් ගැනම කතා කරා, වීඩියෝස් තුනක මිනි වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකත් බලන්න, මේ වීඩියෝ සීරීස් එකත් බලන්න. වීඩියෝ සීරීස් දෙකේදීම අපි කතා කරපු ප්‍රශ්න සහ සූදානම් කරගන්න ඕන අරගෙන යන්න ඕන ડોකියුමන්ට්ස් මේ හැම දෙයක්ම සූදානම් කරගෙන වීසා ඉන්ටර්වියු එකට යන්න. ඉතින් ඒක ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කලින් වීඩියෝස් එක බලලා නැත්නම් බලන්න. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ වීසා ඉන්ටර්වියු එක්ස්පීරියන්ස් එක ගැන. ඒ කියන්නේ අපේ වීසා ඉන්ටර්වියු එකේදී මොකද වුනේ කියන එක තමයි ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් කලින් අපි කම්ප්ලීට්ලි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හැම දෙයක් ගැනම කතා කරා කලින් වීඩියෝස් දෙකේදී. ડોකියුමන්ට්ස් අරගෙන යන්න ඕනේ, කම්ප්ලීට් ලිස්ට් එක මොකක්ද, ඒ වගේම වීසා ඔෆිස අහයි කියලා හිතන ප්‍රශ්න මොනවද, ඒ හැම දෙයක් ගැනම අපි වීසා ඔෆිස අහයි කියලා බලාපොරොත්තු වෙන සෑම ප්‍රශ්නයක් ගැනම වගේ අපි ඒ වීඩියෝස් වලදී කතා කළා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ වීසා ඉන්ටර්වියු එකේදී මොකද වුනේ කියලා. ඉතින් කලිනුත් ඔයගොල්ලන්ට කිව්වනේ ඔයගොල්ලෝ අරගෙන යන ડોකියුමන්ට්ස් හැම එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සූදානම් වෙලා යන හැම ප්‍රශ්නයක්ම වීසා ඔෆිස අහන්නේ නැහැ. ඉතින් ඒ දේවල් ගැන අපි කලින් වීඩියෝස් වල කතා කරානේ. ඉතින් දැන් කියන්න යන්නේ අපෙන් මොනවද ඇහුවේ සහ අපිට මොකක්ද උනේ කියන වීසා ඉන්ටර්වියු එකේදී. මොකක්ද උනේ කියලා නම් ඔයගොල්ලෝ දන්නවනේ අන්තිමට. අපිට වීසා ලැබුණා, කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් වීසා ඉන්ටර්වියු එක අවස්ථාවේ වීසා ඔෆිස මොන වගේ දේවල්ද ඇහුවේ, ඉතින් ඒ දේවල් ගැන තමයි අද වීඩියෝ එකේදී මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි මම නෙමෙයි ඇත්තටම වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරේ, F2 නේ වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරන්නේ, ඩිපෙන්ඩන්ට් තමයි වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරන්නේ. ඒ නිසා අපි මෙයාගෙන් අහමු මොකද්ද උනේ කියලා. ඒකත් A to Z එයා කියයි කොහොමද වීසා ඉන්ටර්වියු එකට යන තැන ඉඳලා මොකද උනේ කියලා වීසා ඉන්ටර්වියු එකේදී. මට වීසා ඉන්ටර්වියු තිබුණේ උදේ 8:00 කාලට විතර. ඒ කියන්නේ අපි ඇත්තටම වීසා ඉන්ටර්වියු එක දාගත්තේ උදේට. මොකද උදේම යනවා නම් ඇත්තටම ඒක හොඳයි. මොකද වීසා ඔෆිසර්ත් මේක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. නමුත් අර අපේ පැත්තෙන් පොඩි අර ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා උදේ යනකොට. එතකොට උදේම ඒක ඉවරයි. හවස් වෙලා ඉතින් යනකොට සමහරක් වෙලාවට කාල ගුණය අනුව, ඒ කියන්නේ ප්‍රශ්න දවසන් නම් අපිට අර ඒක අර ඇඟට තෙහෙට්ටුව කියන එක වුණත් දැනෙනවනේ. ඉතින් ඒ මුකුත්ම ප්‍රශ්නයක් නැහැ උදේ දාගත්තාම. ඒ නිසා අපි වීසා ඉන්ටර්වියු එක උදේ දාගත්තා. අපිට අර ෆ්‍රෙෂ් පිට දවස පටන් ගන්නකොටම වීසා ඉන්ටර්වියු එකට යන්න පුළුවන් නිසා. එතකොට මම 8:00 කාලට තිබ්බ එකට මං හිතන්නේ මං පැය භාගයකට විතර කලින් ගියා. 7:45 විතර මම ගියා. හැබැයි ඒ වෙනකොටත් මං හිතන්නේ 7:45ත් කලින් ගියාද මන්ද. හැබැයි ඒක නම් පුළුවන් තරම් කලින් යන එක, يعني ගොඩාක් කලින් යන්න. ඔව් ගොඩාක් කලින් යන්න එපා. මොකද හිටන් ඉන්න වෙනවා ගොඩක් වෙලා. උනාට අර වෙලාව තියලා වෙලාවට යනකොට පොඩ්ඩක් කලින් ගිහිල්ලා පොඩ්ඩක් එළියට වෙලා හිටියා වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන්ම. මොකද මම තමයි
පරක්කුවක් වෙන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්. මොකද කොළඹ තියෙන්නේ කොළඹ ට්‍රැෆික් උදේ ට්‍රැෆික් එකත් එක්ක අනිවාර්යෙන් හොඳට හිතලා බලලා වෙලාවල් මැනේජ් කරගෙන යන්න ඕනේ. මොකද මම ඒක නිසා ඈතක ඉඳලා එනවා නම් අනිවාර්යෙන්ම කලින් එන්න. දැන් මෙයා නම් කොළඹම නිසා ලොකු දුරක් නැහැ මං හිතන්නේ. දුරක් නැහැ. ඒ වුණාට අර ට්‍රැෆික් තියෙන ප්‍රශ්නේ තමයි. මම ගොඩාක් ලෑස්තිලා උදෙන් මම වෙලා ඇතුව ලෑස්තිලා. මොකද සමහරු කියනවා එහෙම ගොඩක් වෙලා ඉන්න එපා, මේ වෙලා තියලා යන්න එපා, විනාඩි 15ක් විතර ගිහිලා තිබ්බම ඇති කියලා. ඒ වුණාට මට අර හිතට සතුටේ මම කලබලේ යන්න නැතුව එතන කියලා හිටන් හිටියත් ඒක කලබලයක් නෑනේ. ඒක නිසා මම වේලාසන ගියාම හිතන මම 7:00 විතර දුකේද ගියේ. මොකද මම කලින් යන්නත් එපා. ඔයගොල්ලෝ හිතලා බලලා ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ට කොච්චර වෙලාවක් යයිද යන්න. සහ මොනවා හරි හදිසිය මොකක් හරි අතරමඟදී මොනවා හරි පරක්කුවක් වුණොත් ඒ වටත් එක්ක ඉඩ තියලා යනකොට යන්න. ඔයගොල්ලෝ හිතලා බලලා ඉතින් ඒ වෙලාව මැනේජ් කරගන්න. කොහොම හරි මම යනකොට වෙන කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. මම විතරයි හිටියේ. ඒක නිසා දැන් මං හිතුවේ මං වෙන්නේ නැති නම් මුලින්ම මගෙන් වෙන්නේ නැති පටන් ගන්න කියලා. ඒ වුණාට ඊට පස්සේ 7:45 කිට්ටු වෙනකොට කීප දෙනෙක් ආවා. ඊට පස්සේ මොකද මං හිතන්නේ මට මතක විදිහට විනාඩි 15 ස්ලොට්ස් තිබුණේ. 7 කාලට ඉන්ටර්විව් කරන කට්ටියක් හිටියා. ඊට පස්සේ 8ට ඉන්ටර්විව් කරන කට්ටියක් හිටියා. ඊට පස්සේ 8 කාලා කියන්නේ මගේ ස්ලොට් එක තිබුණා. එහෙම එහෙම 15 ස්ලොට්ස් වල කට්ටිය ගොඩක් හිටියා. එතකොට අර මම පස්සට කට්ටිය එනකොට මම ගියා පිටිපසට ගියා. මම හිතන්නේ මට කලින් හිටියා 6-7 විතර ඉන්නේ නැති මට මතක විදිහට මට කලින්. එතකොට අර එයාලව එයාලගේ ටයිම් ස්ලොට් එකට 7:45 කට්ටිය මුලින්ම ගන්නවා. ඒගොල්ලෝ ඉවරනාට පස්සේ එහෙම එහෙම තමයි කට්ටියව ඇතුළට ගන්නේ. එතකොට ඇතුළට ගන්නකොටත් මුලින්ම සෙකියුරිටි චෙකින් එකක් කරනවා. සෙකියුරිටි චෙකින් එකක් කරලා තමයි ඇතුළට යවන්නේ. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සෙත් ආයෙම සෙකියුරිටි චෙකින් එකක් තියෙනවා. දෙවන සෙකියුරිටි චෙකින් එක. එතකොට එතනින් කොහමරි මම යනකොට නම් මොකද මම ගියේ කොවිඩ් කාලේ නිසා ගොඩක් වෙලාවට يعني කලින් විදිහ නෙමෙයි ගොඩක් විදිය වෙනස් වෙලා තිබුණා. මොකද මම මෙයාගෙන් අහගෙන ගියපු විදිහට වඩා ටිකක් වෙනස් කරලා තිබුණා ඒගොල්ලන්ගේ ප්‍රොසීජර් එක. ඔව් ඇත්තටම දැන් කලින් නම් කොවිඩ් කාලේට කලින් නම් يعني මම විසා ඉන්ටර්වයුවකට යනකොට නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් ටිකක් කලින් එයාව කලින් ඇතුළට ගන්න පුළුවන්. ගන්න ඉඩ තියෙනවා. කලින් ගිහිල්ලා හිටියොත් එහෙම තව වෙන කවුරුත් නැත්නම් එයාව කලින් ඇතුළට ගන්නවා. හැබැයි දැන් මේ කොවිඩ් කාලේ මං හිතන්නේ අර හරියට මේ වෙලාවට එන කට්ටිය මං හිතන්නේ ඒක රෂ් එක අඩු කරන්න වගේ වෙන්න ඇති. මොකද අර ගැප් එකක් තියලා කට්ටිය ගන්න ඕන නිසා ඒක අර තමන්ගේ වෙලාවට වගේ තමයි කට්ටිය ඇතුළට අරගෙන තිබ්බේ. හැබැයි කොවිඩ් කාලෙට කලින් කවුරු හරි තව කියන්නේ කවුරු හරි ඇවිල්ලා නැති වෙන්න පුළුවන්, පරක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒ ස්ලොට් එක කවුරු හරි බුක් කරලා නැති වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි තිබ්බොත් වෙන කවුරුත් නැත්නම් අපි ඇතුළට ගන්නවා. ඊට පස්සේ ආයෙම දෙවනි සෙකියුරිටි චෙකින් එක ගාවට ගියාට පස්සේ යාලා නෝටිස් එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ ડોකියුමන්ට්ස් ටික arrange කරගන්න කියලා. එතකොට ඔයා කියන්නේ කන්සුල් ඔෆිස් එක ඇතුළට යන්න කලින් ඒ කන්සුලර්ස්ලා ඉන්න ඔෆිස් එකට යන්න කලින් ඇතුළට යන්න කලින් ඔයාලට එළියේ ඉඳන්ම ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ මේ ඕඩරයකට හදාගෙන යන්න කියලා. ඒ සෙකියුරිටි චෙකින් කරන කට්ටියම කියනවා මේ ඕඩරයකට හදාගන්න කියලා. ඒ ඕඩරයකට ડોකියුමන්ට්ස් ටික හදාගෙන ඔයා යනවා ඒ ඔෆිස් එකට. එතකොට මම යන කාලේ පුටු තියලා තිබුණේ නැහැ. මෙයා යනකොට නම් කියලා තිබුණා පුටු තියලා තිබුණා. ඒ පුටුවෙන් පුටුව මාරුවේ තමයි ගියේ කියලා. අපි පුටු තියනවා මෙහෙම මෙහෙම මේ විදිහට පුටු තියනවා. වීසා ඉන්ටර්වියු එකට යන එක්කෙනා කෙළවරේ පුටුවේ ඉඳලා යා නැගිටලා යනවා. එතකොට හැමෝම මෙහෙම එකක් මාරු වෙනවා. එහෙම එකක් මාරු වෙනවා. ඒ විදිහට තමයි කලින් තිබුණේ. මං යනකොට පුටු නෙමේ තිබුණේ. මෙහෙම නූල් හරි ලණුවක් හරි තමයි ඇදලා තිබුණේ. ඒ ලණුවේ අපි හිටගෙන ඒ ඒ ඩිරෙක්ෂන් එකට යන්න තිබුණේ. තව පොඩි දෙයක් මට කියන්න ඕනේ කියලා හිතුවා. අර යනකොට සිකියුරිටි චෙකින් තියෙනවනේ. සිකියුරිටි හැම එකක්ම චෙක් කරනවා. මම හිතන්නේ දැන් පිරිමි කෙනෙක් යනවා නම් එහෙම බෙල්ට්ස් එහෙමත් ගලවන්න ඕනේ, ෂූස් ගලවන්න ඕනේ. ඒවා ගලවලා අර අර මේ ස්කෑන් එක ඇතුලෙන් යවන්න ඕනේ. මොකද මට මතකයි මගේ රින් එකක් තිබ්බා මං දාගෙන යනකොට ඒ රින් එකත් මට ගලවන්න කියලා කිව්වා. හැබැයි ඒ රින් එක ගොඩක් හිරයි. මේ මට ගලවන්න හිර සහ මට ඒක ගලවන්න එච්චර උවමනාවක් තිබෙත් නැහැ. ඒක නිසා මම පොඩ්ඩක් මෙහෙම try කර කර ඉන්නකොට කමක් නැහැ කියලා කිව්වා. හැබැයි වෝචර්ස් අනම්මනම් ඒ හැම දෙයක්ම ගලවන්න වුණා. ඒක නිසා ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ නැති දේවල් තියෙනවා නම් අර ගොඩාක් එහෙම එහෙ කෑලි බෑලි එල්ලගෙන යනවට වඩා පොඩ්ඩක් අර මේ සරල විදිහට යන්න පුළුවන් නම් ඔයගලන්ට ඒක පහසුවක් වෙයි. මොකද ඇතුළට යනකොට මේ බෑග්ස් අරගෙන ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ ෆයිල්ස් එහෙමත් අරගෙන යනවනේ. ෆයිල්ස් දැන් අපි කලින් වීඩියෝ පළවෙනි වීඩියෝ එකේදී කිව්වා වගේ අර මේන් ડોකියුමන්ට්ස් වෙනම සපෝර්ටින් ડોකියුමන්ට්ස් ෆිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් වෙන වෙනම ෆයිල්ස් වල දාගෙන ඔයගොල්ලෝ අරගෙන යනවනේ. ඉතින් ඒ ෆයිල්ස් ඔයගොල්ලන්ට අර පොලිතින් බෑග් එක හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ බෑක්පැක් එක හරි එහෙම දාගෙන යන්න බෑ. ඒව අරගෙන යන්න බෑ. හෑන්ඩ් බෑග් එක මං හිතන්නේ ගෑන් ළමයින්ට
මට අරගෙන යන්න පුළුවන් වුණා අරගෙන යන්න මට පුළුවන් වුණා තියෙනවා. නමුත් අර ෆයිල්ස් එහෙම කොහොමත් ඔයගොල්ලන් බෑග්ස් වල දාගෙන යන්න බෑ. ඒ නිසා ඒවත් අතේ තියාගෙන අර ඔයගොල්ලෝ ගොඩක් දේවල් දාගෙන මේ එහෙම ගියොත් ඒවත් ගලවන්න උනොත් එහෙම එතන ගොඩක් පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ පහසුව ගැනත් හිතලා ඇඳගෙන යනකොට දේවල් දාගෙන යනකොට දාගෙන යන්න. ඒ වගේම මේ කියන්න ඕනේ අපියරන්ස් එක ගැන කියන්න බැරි වුණා මුලින්. මම ඇඳගෙන ගිය මං සාරි එකක් ඇඳගෙන ගියා, ලයිට් කලර් වගේ සාරි එකක්. ඉකන් ටූ ඉකන් ගොඩාක් බ්‍රයිට් නෙමේ, ලයිට් කලර් ප්‍රොෆෙෂනල් වගේ සාරි එකක් මං ඇඳගෙන ගියේ. ඊට පස්සේ කොණ්ඩේ බන් එකක් ගැට ගහලා නිකන් මම නෝමල් දාන මගේ චේන් එක දාගෙන තමයි මම ගියේ. ලොකුවට ජුවෙලරිස් මුකුත් එහෙම දාගෙන ගියේ නෑ. මම වොච් එක මගේ යූෂුවල් වොච් එක දාගෙන ප්‍රොෆෙෂනල් පෙනුමක් තමයි මගේ ඉන්ටර්විව් එකට මම ගියේ ප්‍රොෆෙෂනල් විදිහට. මම හිතන්නේ එහෙම යන්නේක ගොඩක් හොඳයි. පිළිවෙලකට යනවා නම් හොඳයි. අර නිකන් මේ කාට හරි අපිළිවෙලකට පේන්න යනවට වඩා ඔයගොල්ලෝ පිළිවෙලකට ඇඳගෙන ප්‍රොෆෙෂනල් විදිහට යන එක තමයි ඇත්තටම වඩාම හොඳම දේ. මොකද ඒක පොඩ්ඩක් වැදගත් තැනක්. ඉතින් ඒ වැදගත් තැනට ඒ තැනට ගැලපෙන විදිහට ඇඳුම් තෝරගෙන ඇඳගෙන යන්න. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද ඇඳගෙන යන්න ඕනේ කියලා. ඒ අනුව මේ ඇඳගෙන යන්න. පිරිමි කෙනෙක් නම් ඉතින් සාමාන්‍යයෙන් ස්මාර්ට් කැෂුවල් විදිහට ෂූස් දෙක දාගෙන ට්‍රවුස් එක ඇඳලා ෂර්ට් එක ඇඳලා ඒ වගේ ගියා නම් ඇත්තටම ඇති. සමහරු ටයි එකක් දානවා. ඉතින් මම නම් ටයි එකක් දැම්මේ නැහැ. මගේ වීසා ඉන්ටර්වියුවකට යනකොට මම ස්මාර්ට් කැෂුවල් විදිහට තමයි ගියේ. ෂර්ට් එක යට කරලා ෂූස් දාගෙන පිළිවෙලකට ගියා. පිළිවෙලකට යන්නයි ඕනේ ඇත්තටම දකින්න කෙනාට ප්‍රියමනාප විදිහට. ඊට පස්සේ සෙකන්ඩ් සෙකියුරිටි චෙකින් එක ගාවින් අර ඩොකියුමන්ට්ස් ටික පිළිවෙලට හදාගෙන ඊට පස්සේ අපි ඇතුළට යනවා. ඇතුළට ගියාම මම ඉන්ටර්විව් කරන දවස්වල තිබුණ එක කවුන්ට් එකක් තිබුණා මුලින් මේ කුණේ. ඒ කවුන්ට් එකේ එක්කෙනා එන්න කියනවා. ඊට පස්සේ එයා අර ලෑස්ති කරගත්තු ඩොකියුමන්ට් ටික එයා අරගන්නවා. එයා එක බන්ඩල් එකක් විදිහට හදනවා. ඒ කියන්නේ රබර් බෑන්ඩ් එකක් දාලා බන්ඩල් එකක් හදලා ඊට පස්සේ අපේ ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා. එතනින් ෆින්ගර් ප්‍රින්ට් අරගෙන එයා තව මොනා හරි ඩොකියුමන්ට්ස් අහනවා නම් ඒව එහෙම හරි ඒ අදාළ යාහන ඒවා ටික එවෙලට දෙන්න තියෙන්නේ. එතකොට මම ඒ ටික දෙන්න මගේ ෆයිල් ටික මම අර අපි කතා කරා වගේ ෆයිල්ස් තුනකට මම දාගෙන ගියා. ඒ ෆයිල්ස් තුනේ ඉස්සරහා ලිව්වා මම මොනවාද ඒ ෆයිල් එක ඇතුලේ තියෙන්නේ කියලා. මොකද ඒක අපිට සමහර වෙලාවට දන්නේ නැහැ මම මොන ෆයිල් එකටද මොකද්ද දැම්මේ කියලා. ඒක නිසා මම ඒ ෆයිල් ටික නම් කරගෙන ඒ ෆයිල් ඇතුළට මම දාපු ඒවා ටික මම උඩින් ලිව්වා. ලියලා තමයි මම ඒ ෆයිල් තුන අරන් ගියේ. ඊට පස්සේ පළවෙනි කවුන්ට් එකේ හිටපු එක්කෙනා ඒ ෆින්ගර් ප්‍රින්ට් අරගෙන ඒ කරන වැටික් කරගත්තට පස්සේ තමා ඊට පස්සේ කන්සියුල් ඔෆිසර්ස් ලාවට යන්නේ. එතකොට ඒකත් පෝලිමේ හිටියේ. පෝලිමේ ඉඳලා කට්ටිය එක එක්කෙනාව ගන්නවා. එතකොට මම දැක්කා කන්සියුල් ඔෆිසර්ස් දෙන්නෙක් හිටියා කවුන්ටර්ස් දෙක. දැන් මේ කවුන්ටර්ස් දෙක අර කවුන්ට් එකෙන් වෙනස්. අර මුල කවුන්ට් එකේදී ඩොකියුමන්ට්ස් ටික බන්ඩල් කරපු එකයි ෆින්ගර් ප්‍රින්ට්ස් ගත්ත ටිකයි ෆින්ගර් ප්‍රින්ට්ස් එතනින් ගන්න. ඊට පස්සේ කොහොම හරි පෝලිමේ ඉඳලා කවුන්ටර්ස් කන්සියුල් ඔෆිසර්ස් දෙන්න ඉන්නවා. එතකොට මගේ කලින් කට්ටිය ඉවර වෙනකොට ඒගොල්ලෝ කතා කරනවා එන්න කියලා කවුන්ට් එකට. එතකොට ඒ කවුන්ට් එකක් කියන්නේ කංගේ ටෙලිෆෝන් බූත් එකක් වගේ. එච්චර ඉඩක් නෑ. මහ ලොකු ඉඩක් නෑ. වාඩි වෙලා මම කලින් විසා සීරීස් එකේදීත් ඔයගොල්ලන්ට කිව්වා ඒක නිකන් අර අපි දැන් ඉන්ටර්විව් එකක් කියපුවම ගිහිල්ලා වාඩි වෙලා මේසෙකට වාඩි වෙලා එහෙම කරන එකක් නෙමෙයි. අපි නිකන් අර ටෙලිෆෝන් බොක්ස් එකක් වගේ ඇත්තටම ඒ ඒ ඉඩ ප්‍රමාණය විතරයි තියෙන්නේ. වැඩි ලොකු ඉඩක් නෑ. හැරෙන්න කරන්නවත් එහෙම ලොකු ඉඩක් නෑ. ඒ ටෙලිෆෝන් බූත් එකක සයිස් එකක වගේ තමයි එක කවුන්ට් එකක්. ඒතකොට ඒ කවුන්ට් එකේ හිටගෙන තමයි කරන්නේ. එක පැත්තක ඔයා ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා ඔයාගේ වීසා ඔෆිසර්. එයා ගාව තියෙන එයාගේ මොනිටර් එකේ. ඒ මොනිටර් එකේ එයා හැම වෙලේම එයාගේ මොන මොන හරි ඩොකියුමන්ට්ස් එයා බල බල තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් මං ගියපු දවසේ දෙන්නේ හිටියා එක්කෙනෙක් ගොඩාක් හයියෙන් කතා කරන ඔෆිස කෙනෙක් හිටියා. අනිත් එක්කෙනා හරි හිමීට කතා කරන ඔෆිස කෙනෙක් හිටියේ. එතකොට මම යනකොට මට එන්න කිව්වේ අර ටිකක් හයියෙන් කතා කරන එකන. මොකද එයාගේ එයා ප්‍රශ්න අහනකොට කටහඬ එහෙම ගොඩාක් අර හයියෙන් ඇහෙනවා. එතකොට එයා ටිකක් බය වෙනවා. යන්න කලින්ම ටිකක් බය වෙනවා. මේ එන්න කියලා මේ එයා කතා කරා. ඊට පස්සේ කතා කරලා මොකද කලින් දැන් මට කලින් එක්කෙනා ඉන්නකොටත් ටිකක් අර ප්‍රශ්න මං කිව්වා කලින් හයියෙන් ඇහෙනකොට චුට්ටක් බය හිතෙනවා යන්න කලින්ම. ඉතින් චුට්ටක් මම පොඩ්ඩක් බය හිතුණා මට. මේ මං යනකොට චුට්ටක් බය වුණා යන්න කලින්. ඊට පස්සේ කොහොම හරි මේ ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ බය වෙන්න එපා, කලබල වෙන්නත් එපා. මේ ඊට පස්සේ කොහොම හරි එන්න කිව්වා. ඊට පස්සේ බය වුණාට කමක් නැහැ. කොහොමත් ඉතින් අර හිතේ චකිතයක් බයක් ඒක අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ඒක අර මූණෙන් පෙන්වන්න එපා. ඊට පස්සේ කොහොම හරි එන්න කිව්වා. ඊට පස්සේ ගියාට පස්සේ මම ග්‍රීට් කරා යාට. ගුඩ් මෝර්නින් කියලා ග්‍රීට් කරා. ඒගොල්ලෝ හැම ලොකුවට හැම ග්‍රීට් කරන්නේ. ඔව්. ඒගොල්ලෝ ගොඩක් අර එතනදී ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න හදන්නේ නැහැ ඒගොල්ලෝ එතනදී. මොකද ඒගොල්ලෝ එතන ජොබ් එකක් කරන්නේ. ඒගොල්ලෝ බලන්නේ මේ මනුස්සයා එඹුරුකාරයෙක්ද නැද්ද? ඇත්ත
කියන මනුස්සයෙක්ද කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒගොල්ලෝ බලන්නේ. මොකද එයාගේ ටෝන් එක ඒ විදිහටම තමයි තිබුණේ. මට කලින් ගියපු එක්කෙනාටත් එහෙමයි, මටත් එහෙමයි, මගෙන් පස්සේ එක්කෙනාටත් එහෙමයි. එයාගේ ටෝන් එකේ කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ මම වයසක එක්කෙනෙක්ද, මම තරුණ එක්කෙනෙක්ද, මම පොඩි ළමයෙක්ද, ඒක එයාට අදාළ නැහැ. එයා එයාගේ ටෝන් එක ඒ විදිහටම තමයි එයා තියාගෙන හිටියේ. ඒක ඉතින් හැමෝටම එහෙමයි. දැන් දැන් වීසා ඔෆිසර්ස් ලා දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්න දෙවිධයක් වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන විදිහ දෙවිධයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ කොතනට යයිද කියලා. මොකද ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගෙන යන්න බෑ. වේකන් වෙන තැනට ඔයගොල්ලෝ යන්න ඕනේ. එතකොට මොන වීසා ඔෆිසර් ගාවට යයිද කියන්න කියන්න බෑ. අනිත් එක මෙයා ගියපු වීසා ඔෆිසර් ඔයගොල්ලෝ යනකොට ඉන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේ මොකද වීසා ඔෆිසර්ස් ලා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ඉන්නේ, කීප දෙනෙක් ඉන්නවනේ එතන. කවුන්ටර්ස් දෙකයි තියෙන්නේ. කවුන්ටර්ස් දෙකයි තියෙන නමුත් වීසා ඔෆිසර්ස් ලා දෙන්නෙක් විතරක් ඉන්න විදියක් නැහැ නේ. එතකොට ඉතින් කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඔයගොල්ලන්ට කවුරු හම්බෙයිද කියලා කියන්න ඔයගොල්ලෝ යනකම්ම දන්නේ නැහැ. කවුරු හම්බුණත් ඔයගොල්ලෝ ඒක කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලෝ ලෑස් වෙලා ගිහිල්ලා කිසි බයක් පෙන්වන්නේ නැතුව ඒක උත්තරයක් දෙන්න. මොකද ඒගොල්ලෝ ඔයගොල්ලන්ගෙන් තදින් ප්‍රශ්න ඇහුවත්, හිමීට ප්‍රශ්න ඇහුවත්, ෆ්‍රෙන්ඩ්ලි විදිහට ප්‍රශ්න ඇහුවත් ඒගොල්ලෝ එහෙම අහන්නේ ඒක එයාගේ අර ස්වරූපය නිසා. ඒ කියන්නේ ඒක අර මනුෂ්‍ය ස්වභාවය නිසා තමයි අහන්නේ. නැතුව ඔයාව සැක කරලා නෙමෙයි එයා හයියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා හයියෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා කොයිලවත් බය වෙන්න එපා. මොකද ඒක අර ඔයාගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි අහන්නේ, ඒක ඒ පුද්ගලයාගේ ස්වරූපය නිසා. කොහොම හරි ඊට පස්සේ මම බූත් එක ඇතුළට ගියාට පස්සේ ඔෆිසර් කතා කරාට පස්සේ එයා කිව්වා ડોකියුමන්ට්ස් ටික දාන්න කියලා. එතකොට දැන් තියෙනවා පොඩි කැබිනට් එකක් වගේ එකක්. ඒක ඇතුළේ ડોකියුමන්ට්ස් ටික දාන්න තියෙනවා. එතකොට මම මේ පැත්තෙන් දානකොට එයා ඒක ඇදලා අරගෙන එයාගේ පැත්තෙන් එයා ගන්න ડોකියුමන්ට්ස් ටික. ඊට පස්සේ ආ ડોකියුමන්ට්ස් ටික චෙක් කරලා ડોකියුමන්ට්ස් ටික චෙක් කරන ගමන් මම පළවෙනි ප්‍රශ්නේ තමයි හස්බන්ඩ් කොහෙද ඉන්නේ කියන එක. ඇත්තටම මට ඒ වෙලේ පස්සේ තමයි මට මතක් වුණේ මෙයා අහන්නේ හස්බන්ඩ් මොන ස්ටේට් එකේද ඉන්නේ කියන එක තමයි මෙයා අහන්නේ. දැන් මට ඒ වුණාට ඒ වෙලේ මේ ඔළුවට ගියේ දැන් හස්බන්ඩ් ලංකාවේද US ද? මං කිව්වා හස්බන්ඩ් ඉන්නේ US වල කියලා. ඊට පස්සේ එයා මුත්‍රය දුන්නා හස්බන්ඩ් ඉන්නේ අයෝවා ස්ටේට් ද? මොනවද කරන්නේ කියන එක. ඒ කියන්නේ දැන් මෙයා කියන්නෙත් නැතුව එයා අයෝවා ස්ටේට් යුනිවර්සිටි හරි අයෝවා ස්ටේට් ගැන මෙන්ෂන් කරා කියලා කියන්නේ එයා ඉතින් අර එයාගේ මොනිටර් එකේ අපි ගැන බලාගෙන තමයි ප්‍රශ්න ටික අහන්නේ. හැම විස්තරයක්ම එයා දන්නවා. ඊට පස්සේ ඒකයි අර කිව්වේ මේ බොරු කියන්න යන්න එපා කියලා. ඊට පස්සේ එයා හැම කිව්වට පස්සේ මං කිව්වා ඔව් අයෝවා ස්ටේට් එකේ ඉන්නේ අයෝවා ස්ටේට් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඒක තමයි මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අහුවා මම මොකද කරන්නේ කියලා. මම يعني මගේ ජොබ් එක මම මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ මගෙන් අහුවා මං කිව්වා මෙහෙම මම වර්ක් කරනවා. මම වර්ක් කරන තැන කියලා මම වර්ක් කරනවා කියලා කිව්වට පස්සේ ඊට පස්සේ මං ඒකත් එක්කම කිව්වා තව මම බිස්නස් පාර්ට්නර් කෙනෙක් මට බිස්නස් එකක් තියෙනවා ඒක නිසා බිස්නස් පාර්ට්නර්ෂිප් එකයි තව මම ප්‍රයිවට් කරන තව තිබුණා ප්‍රයිවට් ටියුටරින් මම ඒකත් මෙන්ෂන් කළා මම කිව්වා ඒ තුනම මම කරන තුනම يعني මට ඉන්කම් වෙන තුනම මම එතනදී මෙන්ෂන් කළා මෙන්ෂන් කරලා මම එයාට ડોකියුමන්ට්ස් ටික යවන්න හැදුවා ඒ අදාළ හැම එකටම තියෙන ડોකියුමන්ට්ස් ඊට පස්සේ එයා මට කිව්වා ඒ ડોකියුමන්ට්ස් සූදානම් කරගෙන ගියේ බැරි වෙලා හරි එයා ඇහුවොත් ඉල්ලුවොත් දෙන්න ඕන නිසා දැන් එයා ඉල්ලුවේ නැහැ මම ඒ උනාට දෙන්න ලෑස්ති වෙනකොට එයා කිව්වා නෑ මට ડોකියුමන්ට්ස් ඕන නෑ මං අහන ප්‍රශ්නේ විතරක් උත්තරේ දෙන්න කියලා ඒ කියන්නේ එයා ඉල්ලුවොත් විතරයි ඔයගොල්ලෝ ડોකියුමන්ට්ස් දෙන්න ඕනේ ඒ හැර ඒ වෙලාවට ડોකියුමන්ට්ස් එකතු කරන්න හදන්න එපා එතකොට දැන් එයා එහෙම කිව්වට පස්සේ මම ඒ ප්‍රශ්නේ උත්තරේ දීලා මම මෙහෙ ඒ තුන කරනවා කියලා ඊට පස්සේ කිව්වා මගේ ජොබ් එකෙන් සැලරි කොච්චර හම්බ වෙනවද කියලා ඇහුවා සැලරි එක ඊට පස්සේ මම කිව්වා මගේ EPF ETF කැපුණාට පස්සේ එන එක්සැක්ට් amount එක මම කිව්වා මට හම්බ වෙනා මෙන්න මෙච්චරක් ගාණක් කියලා ඒ වෙලේ කිව්වා ඊට පස්සේ ඒකට වුණත් අපි ගාව ප්‍රූෆ්ස් තිබ්බා ඔව් ප්‍රූෆ්ස් තිබුණා බැරි වෙලා හරිය ඇහුවොත් අපි බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්න අපි ගාව pay sheets ඒ වගේම ඔයා වැඩ කරන තැනින් ගත්ත letters ඒවා අපි අරගෙන ගියේ ඉතින් ඕන දෙයකට සූදානම් වෙලා ගියේ ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම යනකොට ඕන දෙයකට සූදානම් වෙලා යන්න ඔව් ඊට පස්සේ ඇහුවා අපි මැරි කරේ කවදද කියලා ඇහුවා ඊට පස්සේ මං කිව්වා අපි මැරි කරේ මං ඇත්තටම කියන්නේ දෙම අපි ඇත්තටම මැරිකරේ ලීගලි මැරිකරේ අපි එන්ගේජ්මන්ට් එක ගත්තා ජනවරි වල. ඒතර අපේ ෆන්ක්ෂන් එක තිබ්බ ජූලයි වල. ඉතින් මම ඒක නිසා මම එයාට ඒක ඒ ප්‍රශ්නේ උත්තරේ විදිහට මම කිව්වා මෙහෙම මේ අපි ජනවරි වල එන්ගේජ් වුණා ෆන්ක්ෂන් එක ගත්තේ ජූලයි වල කියලා. ජනවරි වල මැරිකරා ෆන්ක්ෂන් එක ගත්තේ ජූලයි වල කියලා. ඊට පස්සේ එයා ඒකට කිව්වේ ඔයාලගේ රිලිජියස් ෆන්ක්ෂන් එක ගත්ත දවස කියන්න කියලා. එතකොට අපි කිව්වා ජූලයි 29th කියලා. එයා ඒ කියන්නේ වෙඩින් එක ගත්ත දවස තමයි එයා යහන්නේ. ඔව්. එතකොට අපි වෙඩින් එක ගත්ත දවස කිව්වට පස්සේ ඊට පස්සේ ඇහුවා මුදිත් වෙඩින් එක අරගත්තට පස්සේ ආයම ගියපු දවස. ඒ කියන්නේ ආපහු ඇමරිකාවට ආපු දවස. ආපු දවස. එතකොට මෙයා ආවේ ඕගස්ට්. එතකොට මම එතන ඕගස්ට් කියන්න ගිහිල්ලා ආයම මට වැරදිලා ඇත්තටම
කියවුනේ ජුලයි කියලා ආයම. ඊට පස්සේ ආයම මට වැරදිච්ච නිසා මම I'm really sorry කියලා මම 27 ඔව් ජූලි 27 කිව්වා ඔගස්ට් 27 කියන එකට කියන්න ඕන එකට කියන්න ඕන එකට. ඊට පස්සේ මම ආයම يعني මට වැරදුන නිසා මම I'm really sorry කියලා මම ඒක මිස්ටේක් එක වැරද්ද නිවැරදි කරා. ඔව් ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි දිනයක් කියනකොට අර කලින් වීඩියෝ එකේද අපි කිව්වනේ ඕගොල්ලෝගේ ඕගොල්ලෝ මැරි කරපු දින ඒ වගේම ස්පවුස් ලංකාවෙන් ගියපු US වල ගියපු ඒ වගේම එන්ට්‍රි ඩේට්ස් ඒ වගේ දේවල් මතක තියාගෙන යන්න කියලා. ඒ වගේම වීසා ඉවර වෙන දවස්, ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන දවස් මේ වගේ දේවල් මතක තියාගෙන යනවා නම් වඩා හොඳයි කියලා මතක තියාගෙන යන්න කියලා කිව්වනේ. ඉතින් බැරි වෙලා හරි ඔයාලට පොඩ්ඩක් පැටලුනොත් ඉතින් කලබල වෙන්න එපා. ඔයගොල්ලෝ ඒක I'm sorry කියලා ඔයගොල්ලෝ ඒක නිවැරදි කරන්න. කර්ටසි එක හැම වෙලෙම පෙන්වන්න. වැරදුනොත් එකපාරට මෙයා වෙන්නේ නැතුව sorry හරි කියලා ඒක ඒක නිවැරදි කරගන්න. කර්ටසි කියන එක පෙන්වන්න හැම වෙලෙම. ඔව්. මොකද මිනිස්සු නිසා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින් වරදිනවනේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වැරදුනා කියලා. වැරදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මට දෙපාරක් මෙහෙම දින අහද්දි වැරදුනා. ඒ වුණාට ඒ කියන්නේ මම ඒක නිවැරදි කරද්දී sorry කියලා මම ඒක නිවැරදි කරගත්තා. ඊට පස්සේ මගෙන් ඇහුවා මුදිට වීසා හම්බුනේ කවදද කියලා. මට ඇත්තටම දිනේ මතක තිබුණේ නැහැ. මං ඉතින් කිව්වේ අවුරුද්ද විතරයි ඇත්තටම. මාසයක්වත් නෙමෙයි නිකන් අවුරුද්ද විතරක් කිව්වා. මේ අවුරුද්ද තමයි මට මේ වීසා හම්බු මේ මුදිට වීසා හම්බුනේ කියලා. ඒකත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද එයාට තේරෙන්නේ නැති හැම දිනේ මට හැම ලුක් මේකක් නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා ඔයාට එක්ස්පෙන්සස් යනවා මෙච්චර ප්‍රමාණයක් කියලා එයා මට ගාණක් කිව්වා. ඒ කියන්නේ එයා කිව්වා ඔයාගේ ඔක්කොම එක්ස්පෙන්සස් වලට ඔයාට මෙච්චර ගාණක් යනවා. මට ඒ ගාණ හරියට ඔළුවට ගියේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් කියන ගාණ නෙමෙයි ඒගොල්ලෝ ඒක ප්‍රනවුන්ස් කරන්නේ. මොකද අපි 1400 කියලා 1400 කිව්වට ඒගොල්ලෝ කියන්නේ 1400 වගේ එක. මට ඇත්තට මේ ගාණ මතක නැහැ. ඒගොල්ලෝ අර එහෙම කිව්ව නිසා මට ඒක ඔළුවට එකපාරට ගියේ නැහැ. ඒ වුණාට දැන් මට ප්‍රොසෙස් කරන්නත් කාලයක් නැති නිසා මම කිව්වා මේ මට පර්සනල් සේවිංස් තියෙනවා. ඒක නිසා මට ඒ අතරින් මම ආයෙ කිව්වා මට පර්සනල් සේවිංස් තියෙනවා. ඒ වගේම මට බිස්නස් රෙජිස්ට්‍රේෂන් බිස්නස් එකෙන් ඉන්කම් එකක් හම්බ වෙනවා. ඒ වගේම මම ආයෙම ප්‍රයිවට් ටියුටරින් කරනවා. මම ආයෙත් අර ඒ තුන මම කිව්වා මට ඉන්කම් තියෙනවා. ඊට පස්සේ එයා ටිකක් එලා ඉඳලා එයා ඔයගොල්ලන්ට තියෙන දේවල් කියන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ඉන්කම් එකක් එන දේවල් තියෙනවා නම් දැන් අපිට ඉන්කම් එකක් එන දේවල් කියලා පෙන්වන්න පුළුවන් දේවල් තමයි අපි එතනදී කිව්වේ. ඕගොල්ලන්ට ජොබ් එකකින් සැලරි එකක් එනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ඉඩකඩම් තියෙනවා නම් ඒ වගේන් ඕගොල්ලන්ට ඉන්කම් එකක් මාසික ආදායමක් එනවා නම් ඒ දේවල් එතනදී කියන්න පුළුවන්. ඔව් රෙන්ටල් ප්‍රොපර්ටිස් තියෙනවා නම් ඒ වගේ ඕගොල්ලන්ට තියෙන දේවල් කියන්න. එහෙම කිව්වට පස්සේ එයා චුටක් වෙලා ඉඳලා බැංක් ඩීටේල්ස් ඉල්ලුවා. බැංක් ඩීටේල්ස් එවන්න කියලා කිව්වා. එයා ඉල්ලුවේ ඩීටේල් බැංක් ස්ටේට්මන්ට් එක. ඊට පස්සේ මගෙන් ඇහුවාම يعني සේවිංස් තියෙනවා කිව්වම මගෙන් ඇහුවා කොච්චරක් තියෙනවද කියලා. මගේ ගාණ කිව්වට පස්සේ එවන්න කිව්වා. එතකොට මගේ ස්ටේට්මන්ට් එක ඇහුවට පස්සේ මගේ ස්ටේට්මන්ට් එකේ ඩීටේල් මං මුලින්ම ඇහුවේ මගේ ෆයිනල් account ස්ටේට්මන්ට් එක. ඒක යටින් දැම්මා ඩීටේල් ස්ටේට්මන්ට් එක. ඊට පස්සේ මං මුදිත්ගේ බැංක් ස්ටේට්මන්ට්ස්ත් යව. මොකද ඒකත් ඉන්කම් එකක් නිසා. මොකද දැන් දෙන්නම ඉන්නකොට එයාගෙනුත් හම්බ වෙන එක ඒකත් මම එතනටම ඉන්ක්ලූඩ් කරලා ඊට පස්සේ මගේ ස්කූල් එකෙන් හම්බ වෙච්ච ලෙටර් එකත් ඉන්ක්ලූඩ් කරලා මම යවුවා ඒ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම. අපි අර ෆිනෑන්ෂල් ડોකියුමන්ට්ස් විදිහට ලෑස්ති කරගත්ත සමහර ඒවා. ඔව්. ඊට පස්සේ මම ඒක යවුවට පස්සේ මෙයා මම කිව්වා මම මෙතන මගේ හස්බන්ඩ් ග්‍රැජුවට් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක්. එතකොට එයාට ඇසිස්ටන්ෂිප් එක හම්බ වෙනවා. මම ඒකේ ડોකියුමන්ට් එකත් එයාගේ බැංක් ડોකියුමන්ට්ස් උත් මම ඉන්ක්ලූඩ් කරලා තියනවා කිව්වාම ඒගොල්ලෝ කිව්වේ ඒක ඔල්රෙඩි ඔක්කියුපයිඩ් ඒක ඔයාට යූස් කරන්න බෑ කියලා. ඊට පස්සේ මම ඒ වෙලෙත් කිව්වා ඕකේ I'm sorry then ඔයාට ඒක පුළුවන් ඒක ඩිස්රිගාඩ් කරන්න පුළුවන් කියලා මම එයාට ඒක කිව්වා. ඒ කියන්නේ එයාට ප්ලසන්ට් විදියට මම කිව්වා I'm really sorry ඒක ඩිස්රිගාඩ් කරන්න කියලා. يعني මට අදාළ ડોකියුමන්ට්ස් يعني මගේ බැංක් ස්ටේට්මන්ට් සහ මට ඇසිස්ටන්ෂිප් එකෙන් කීයක්ද හම්බ වෙනවා කියන තියෙන ડોකියුමන්ට්ස් නේ. ડિපාර්ට්මන්ට් එකෙන් ගත්ත ලෙටර් එක ඒ වගේ දේවල්. ඒවා. ඒවා ටික එයා අයින් කරලා ඊට පස්සේ මගේ ඩීටේල් ගොඩක්ම එයා කියන්නේ නැත්තේ අර දැන් මට ඇසිස්ටන්ෂිප් එකෙන් හම්බ වෙන දේවල් ඇත්තටම මෙයාගේ මෙයාට ෆන්ඩින් විදියට පෙන්වන්න බෑ. මොකද ඒක මට දෙන දෙයක්නේ. ඇසිස්ටන්ෂිප් එකෙන් මට ස්ටයිෆන්ඩ් එකක් මාසෙකට දෙනවා නම් ඒක ඇත්තටම දෙන්නෙකුට නෙමෙයි දෙන්නේ. ඒක දෙන්නේ අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිට වැඩි වියදමක් අපි ලංකාවේ විදිහට අපි ජීවත් වෙන නිසා අපිට වැඩි වියදමක් ගන්න නැති නිසා ඒ සැලරි එකෙන් ජීවත් වෙන්න හොඳටම ඇති. ඒ වුණාට සාමාන්‍යයෙන් අර එක ස්ටුඩන්ට් කෙනෙකුට ජීවත් වෙන්න තමයි මේ මෙහෙදී ස්ටයිෆන්ඩ් එක දෙන්නේ. ඒකයි එයා මම හිතන විදිහට ඒකයි වීසා ඔෆිසර් කියන්නේ නැත්තේ ඒක ඔල්රෙඩි ඔකියුපයිඩ් කියලා. හැබැයි මම හිතනවා F1 ගේ උනත් බැංක් ස්ටේට්මන්ට්ස් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. එයා ඇහුවොත් විතරක් අහන විදිහට
ඩොකිමන්ට්ස් එක දෙන්න ඇතුළට. ආයේ දෙයක් කිව්වට පස්සේ ඒකත් එක්ක ආගියු කරන්නත් යන්න එපා. එහෙම වුණොත් ඔයා කියන්නේ දැන් අර එයා කිව්වනේ අර කේහෙමයි කියලා. ඊට පස්සේ මං ආයේ එයාගේ බැංක් ස්ටේට්මන්ට් බැංක් account ගැන කතා කරන්න ගියේ නෑ. ඔව් එහෙම කතා කරන්න යන්න එපා. මං ඊට පස්සේ කිව්වා okay you can disregard those documents කියලා. ඊට පස්සේ එයා මගේ detailed statement එක අරගෙන බැලුවා මාස ගානක් එහාට ගිහිල්ලා. කොහමරි දැන් අපි ජූලයි වලනේ මැරි කරේ. ඒතර ජූලයි වල මැරි කරද්දී මම මගේ බැංක් එකෙන් වෙඩින් එකට ඕන කරන සල්ලි ගත්තා. ඒ සල්ලි අරගෙන ඉවර වෙලා දැන් ජූලයි වල ගත්තා. ඩිසెంబර් වල මම ගියා වීසා ඉන්ටර්විව්. එතකොට මාස 3ක් වගේ කාලයක් ඇතුළත තමයි. ඒතර මම දැන් මගේ සල්ලි පෙන්නලා තියෙන්නේ. මොකද එකපාරට ජූලයි වල අඩු වෙලා හැබැයි දැන් මාස ගානකින් වැඩි වෙලා. මෙයා ඕක නෝට් කරා. කන්සියුල් ඔෆිස නෝට් කළා. ඒකෝ ඉන්සෙන්ටිව් කිට් වෙලා තමයි account එකට සල්ලි වැටලා තියෙන්නේ. වැටිලා තියෙන්නේ. يعني පොඩි ගාණක් නෙමෙයි ලොකු ගාණක් වැටලා තියෙන්නේ. එතකොට මෙයා මගෙන් ඇහුවා කන්සියුල් ඔෆිස ඇහුවා ඔයාට කොහොමද මෙච්චර ලොකු ගාණක් මේ පොඩි කාලෙකින් වට හම්බුනේ කියලා. بس මං ආයෙම කිව්වා මගේ අර හැබැයි අර ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අපි අනිවාර්යෙන්ම අහනවා කියලා දැනගෙන හිටියා. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ හදාගෙන ගියේ. ඔව්. ඒකයි අර පොඩ්ඩක් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන් ප්‍රැක්ටිස් කියන්නේ සූදානම් වෙලා යන්න ඕනේ කියන්නේ ඒකයි. අපි අනිවාර්යෙන් දැනගෙන හිටියා වීසා ඔෆිස ස්ටේට්මන්ට් එක බලනවා කියලා. ඩීටේල් ස්ටේට්මන්ට් එක. ඒ වගේම අනිවාර්යෙන්ම ඒක දැක්කම පේනවා ලොකු ගාණක් වැටලා තියෙනවා කියලා. ඒ කියන්නේ වීසා ඉන්ටර්විව් එකට දාලා කියනවා වගේ එකක් එතනදී පේනවා. ඉතින් ඒ ප්‍රශ්නේ ඇහුවොත් අපි ඒකට දෙන උත්තරේ ලෑස්ති කරගෙන ගියේ. අපි සූදානම් වෙලා ගියේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. කොහොම හරි ඊට පස්සේ මේ එයා ඇහුවා මෙච්චර පොඩි කාලෙකින් කොහොමද මෙච්චර ලොකු ගාණක් වට හම්බුනේ කියලා. මං කලින් වගේම මං කිව්වා මෙහෙම මට ඉන්කම් 3ක් තියෙනවා. එහෙම කිව්වමත් එයා විශ්වාස කරේ නැහැ. අකුවා එච්චර ඉන්කම් 3ක් තිබිලත් මෙච්චර ලොකු ගාණක් වට මේ ටික කාලෙකින් හම්බ වෙන්න බෑ කියලා. ඊට පස්සේ මේ මම කිව්වා ඒ ඉන්කම් 3ත් එක්ක මට ඊට පස්සේ මං ඇත්තටම කියන්න ගියේ මට මුලින්දම්ම සල්ලි තිබුණා මම වෙඩින් එකට මට ඕන නිසා මම ගත්තා ඊට පස්සේ ආයෙම වෙඩින් එකෙන් පස්සේ අපිට හම්බ වෙච්ච gifts අපි deposit කරා කියන එක මම ඔය කියන්න යනකොට එයා කිව්වේ යාට කතා වැඩක් නැහැ කන්සිලර්ස් කිව්වේ මට කතා වැඩක් නැහැ මට කියන්න ඔයාට කොහමද මෙච්චර ලොකු ගාණක් හම්බුනේ කියලා ඒක නිසා අර මුල කෑල්ල කපන්න වුණා වෙඩින් එකට ගත්තා කියන කෑල්ල කපන්න වුණා මට උත්තරෙන් මං එතකොට කිව්වා මට මෙහෙම වෙඩින් එකෙන් පස්සේ මට මොනිටරි gifts හම්බුණා මං ඒව deposit කළා අපිට හම්බ වෙච්ච මොනිටරි gifts අපි deposit කළා account එකේ කියලා එච්චරයි එතනින් පස්සේ ආයේ කිසි ප්‍රශ්නයක් ඒ ගැන හුවේ නැහැ ඔව් මොකද ඒක ඒක ප්‍රැක්ටිකල් answer එකක් මොකද අපි වෙඩින් එක අපි ජූලයි වල ගත්තා ඊට පස්සේ හම්බුණු අපි දෙසැම්බර් වල තමයි වීසා ඉන්ටර්විව් එකට ගියේ. එතකොට අපිට හම්බුණු වෙඩින් එකේද අනිවාර්යෙන් අපිට හම්බවෙනවානේ මේ මුදල් තෑගි සහ තෑගි හම්බවෙනවානේ. එතකොට ඒවා අපි account එකට දාලා ඒවා deposit කළා. ඒක අනිවාර්යෙන්ම කියන්න තමයි අපි ගියේ. ඉතින් වීසා ඉන්ටර්විව් වීසා ඔෆිස අපි හිතුවා වගේම ප්‍රශ්නය අහුවා. ඉතින් අපිට අපි හිතුව උත්තරේම උත්තරේ දෙන්න පුළුවන් වුණා ඒකට. ආ. يعني එයාට සැකයක් හිතෙන්නේ නැති වෙන්නේ. එහෙම නැත්නම් එයා එතනදී එයා ඒක ප්‍රශ්නයක් වෙනවා. ආ. ඒ කියන්නේ එයාලා ගොඩක් වෙලාවට ඔන් පොයින්ට් තමයි ප්‍රශ්න අහන්නේ අර අපි කොච්චර ලෑස්තිලා ගියත් හිමීට ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ එයාලට එච්චර වෙලාවක් නැහැ එයාලා හරි එයාලට ඕනේ ඉක්මනට කිය ප්‍රශ්න අහපු ගමන් අපි ඉක්මනට උත්තරේ දෙන්න ඕනේ හැබැයි අදාළ එකත් ඒ සෙන්ටෙන්ස් එකේ අදාළ කෑල්ල විතරයි කියන්න ඕනේ සම්පූර්ණ ඒවා කියන්න බෑ විස්තර කරන්න බෑ එක්ස්ප්ලනේෂන්ස් බෑ කියන්න ඕනේ අදාළ ඔන් පොයින්ට් එක විතරයි ඊට පස්සේ ඔහම කිව්වට පස්සේ අපි account එකේ සාමාන්‍යයෙන් ලක්ෂ 11කට කිට්ටු වෙන්න 11ක් වගේ තමයි 10ක් 11ක් වගේ තමයි අපි account එකේ දාගෙන ගියේ ඉතින් ඒක account එකේ මෙච්චර ගාණක් තියෙන්න ඕනේ කියලා එහෙම එකක් කොහෙවත් තිබුණ නැහැ කොහෙවත් කියලා නැහැ කවුරුත් එහෙම කියන්නෙත් නැහැ එහෙම එකක් ඒගොල්ලෝ ඉල්ලන්නෙත් නැහැ ඒක ඉතින් අර තියෙන තරමට හොඳයි මොකද funding නේ ඒක නිසා ඉතින් dependent ලා දෙන්නෙක් ඉන්නවා නම් එතකොට තව ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ. ඒක එතන තියෙන theory එක තමයි පළවෙනි වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා පළවෙනි වීඩියෝ එකේදී ඇත්තටම මේ මම ඔයගොල්ලන්ට explain කළා university එකෙන් F2 ගේ ITN එක ගන්න ඕනේ කියලා. ඒ ITN එක ගන්නකොට මම ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කිව්වා F1 ට F2 කෙනෙක් ඉන්නවා නම් එයාට කොච්චර living expenses ඕනද කියලා ඒ අදාළ university එක සහ state එකෙන් state එකට ඒක වෙනස් වෙනවා කියලා ඒ ගාන තමයි ඔයගොල්ලෝ යුනිවර්සිටි එකෙන් I20 එක ගන්නකොට පෙන්වන්න ඕනේ යුනිවර්සිටි එකට පෙන්වන්න ඕනේ කියලා. එතකොට උදාහරණයක් විදිහට මගේ යුනිවර්සිටි එකේ නම් ඩොලර් 4200ක් හරි 4000 ගාණක් තමයි යුනිවර්සිටි එකට පෙන්වන්න ඕනේ I20 එක ගන්න. ඒක මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා යුනිවර්සිටි එකෙන් I20 එක ගන්න එක ඒ ෆන්ඩින් පෙන්වන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක පෙන්වපුව ගමන් I20 එක දෙනවා. ඉතින් අර ඒ 4000 ගාණ තමයි annually F2 ට living expenses විදිහට යන්නේ. එතකොට අර visa officer ඇත්තටම චෙක් කරන්නේ අර I20 එකෙන් කියලා තියෙන ඒ personal funding ඇත්තටම තියනවද කියන එක තමයි. ඒ funding බලනකොට බලන ඒ කියන්නේ theory එක. හැබැයි ඒ ගානම
ඒ ගානම අරගෙන යන්න එපා. ඉතින් ඊට වඩා වැඩිපුර දාගෙන යන්න. තියරි එක එහෙමයි. හැබැයි ඒ ගාන අරන් යන්න ඕනේ කියලා හරි ඊට අඩුවෙන් හරි يعني කිසිම එහෙම ගානක් කොහෙවත් කියලා නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ අපි කීයක් අරන් යන්න ඕනේ කියලා ඇත්තටම. ඉතින් වැඩිපුර අරන් යන තරමට වඩා හොඳයි ඉතින්. කොහොමද ඒක තමයි අන්තිමට මහබු ප්‍රශ්නේ. ඊට පස්සේ තව දෙයක් වුණා මගෙන් ප්‍රශ්න අහද්දී තව දෙයක් කියන්න ඕනේ අර දැන් ඒ i20 එකේ තියෙන ගානම අරගෙන යන්න එපා මං දැන් ආපහු කියන්නේ ඒකයි දැන් බැරි වෙලා හරි දැන් මං එහෙම කියපු හින්දා i20 එකේ තියෙන ගානම අරන් යමු කියලා එහෙම මේ ආහෙනම් ඒක අරන් ගියාම හරිනේ කියලා එහෙම එහෙම හිතන්න එපා එතනදී අර තියරි එක ඒකයි තියරි එකේ ලොජික් එක ඒකයි ඒ උනාට අරගෙන යන්න ඕනේ ගාන ඇත්තටම මට කියන්න බෑ මේ ගාන අරගෙන යන්න කියලා ඒක නිසා ඔයගොල්ලෝ ඉතින් හිතලා බලලා ඉතින් පුළුවන් තරම් අරගෙන යන්න හැබැයි අර අර ගාන හරි අඩුම තරමේ ඊට වඩා අඩුවෙන් නම් අරගෙන යන්න එපා කියන එක තමයි මට කියන්න ඕනේ. ඉතින් මම කියන්නේ නැහැ මේ ගාන අරගෙන යන්න කියලා මට එහෙම කියන්න බෑ ඇත්තටම. ඔයගොල්ලෝ අනික ඒක දැන් ඔයාලා යන ස්ටේට් එකකින් ස්ටේට් එකකටත් වෙනස් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ අරන් යන්න ඕන ගාන. ඔව්. අර ගානට වඩා අඩුවෙන් නම් අරගෙන යන්න එපා කියන එක නම් කියන්න ඕනේ. ඊට එහාට දෙයක් ඇත්තටම ඔයගොල්ලෝ මෙච්චරක් අරන් යන්න කියලා මට පර්සනලි කියන්න අමාරුයි. කොහමද ඊට පස්සේ අපි අරගෙන ගියේ 10ක් 11ක් වගේ. 11කට කොමරි 11කට කිට්ටු වෙන්නම අරන් ගියා. ඊට පස්සේ කොමරි තව දෙයක් වුණා මම උත්තර දෙනකොට දැන් මගෙන් මුලදිම ඇහුවානේ මම මොකද කරන්න කියලා. මම එතකොට මගේ ජොබ් එක ගැන කියනකොට මම ඇත්තටම අර ටිකක් හිමීට කතා කරේ. එතකොට කිව්වා එයා හයියෙන් කතා කරන්න කියලා. අර ඒකත් එයා කියනකොට අර ටිකක් තවත් බය වෙනවා. හයියෙන් කතා කරන්න. මැද්ද වීදුරකුත් ගහලා තියෙන්නේ. ඔව් එහෙම කියලා කියනවා. ඒත් ඒක නිසා පුළුවන් තරම් සද්දෙට කියන කෑ ගහන්න එපා. ඒනවාට අර පැහැදිලිව වචන කතා කරන්නේ ඇත්ත එක්ක බය වෙන්න එපා. උත්තරේ ඔන් පොයින්ට් දෙන්න. මොකද වැඩි වෙලාවක් නෑ ඔවත් එක්ක ඒ ඉන්ටර්විව් එකට ගත කරන්න. එතකොට ඇත්තටම මට හිතුනේ එයා මගෙන් ප්‍රශ්න අහපු විදියට මට වීසා හම්බ වෙන්නේ නැති වෙයි කියලා. මොකද ඒ තරමට මම බය වුණා එයා කතා කරපු විදියට. එහෙම එහෙම වෙන්නේ නෑ. කියන්නේ එයා කතා කරන විදිය ඔයා ප්‍රශ්න කරගන්න එපා. ඒකයි මේ අපිත් හිතුවේ. يعني එහෙම يعني ඒක එයා ඒක සාමාන්‍ය يعني මට විතරක් නෙමෙයි මට කලින් හික්කනටත් එයා එහෙමයි මට පස්සේ හික්කනටත් එයා එහෙමයි. එතකොට එයා ඒක හැමෝටම එක විදිහකට අර මට ඒක හුරු නැති නිසා මට චුට්ටක් විතර පොඩ්ඩක් මෙයා වුණා. මේ ඒක උනේ මේ ඒ වුණාට ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා අර ඕගොල්ලෝ ලෑස්ති වෙලා යන්න. ඒ කියන්නේ සමහර වෙලාවට හිමීට කතා කරන කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. සමහර වෙලාවට හයියෙන් කතා කරන කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඒ දෙකටම ලෑස්ති වෙලා යන්න. හයියෙන් කියන්නේ අර නිකන් බාහිර දෙන විදිහට කතා කරන කෙනෙක්. සරෙන් වගේ කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඒ මනුස්සයාගේ නේචර් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක යනකම්. ඔව් ඒක එයාගේ කියන්නේ එයා ඇත්තටම එයාගේ ජොබ් එක කරන්නේ මොකද එයා දන්නේ නැති මනුස්සෙක්ව එයා ඉන්ටර්විව් කරන්නේ. එතකොට එයාට බෑ ඇත්තටම hina වෙලා කතා කරලා මේ යාළුකම් තියාගන්න බෑ මගෙත් එක්ක. මොකද එයා ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ නැහැ කොහොමද ෆ්‍රෙන්ඩ්ලි කියලා එහෙම පෙන්වන්නේ නැහැ. ඔව් ඒක ඔයාගේ ඔළුවට දාගෙන යන්න. මොකද එයා කරන්නේ එයාගේ ජොබ් එක එයාලා කරන්නේ අඳුරන්නේ නැති මනුස්සෙක්ව එයාලගේ රටට ගෙන්න ගන්න හදන. එතකොට එයාලා බලන්නේ කොහොමරි මේ මනුස්සයව ඒ කියන්නේ මේ මනුස්සයාගෙන් ප්‍රශ්න අහලා එයා දෙන උත්තර අනුව ජජ්මන්ට් එකක් දෙන්න හදන්නේ. ඒක නිසා එයා ඒක කරන්නේ ඒ අර යාළු වෙලා එහෙම කරන්න බෑ එයාගේ ජොබ් එකේ හැටියට. ඒකයි අර එයා එහෙම ටෝන් එකක් යූස් කරන්නේ. එහෙම ටෝන් එකක් යූස් කරා කියලා කලබල වෙන්නවත් බය වෙන්නවත් එපා. අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න. වැරදුනා කියලා කලබල වෙන්නත් එපා. වැරදුනොත් සෝරි කියලා ඔයාගේ වැරද්ද නිවැරදි කරගන්න. මොකක් හරි වෙන දෙයක් වුණත් ඔයාට අදාළ නැති දෙයක් ඔයා ඩොකියුමෙන්ට් එකක් කියවුවත් ඔයා ආයෙම සෝරි කියලා ඒක මේවා කරලා ඔයාගේ අතින් වැරද්ද වුණා සෝරි කියන එක ඒ කියලා ඉවර වෙලා ඔයා ඒකත් මේවා කරලා ස්මූත්ලි ඔයාගේ يعني අර හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. වැරදීම් වෙනවා අමතක වෙනවා. එහෙම වුණාම ආයෙම ඔයාගේ පේස් එක ගන්න ඕනේ ඔයා. ඒක එච්චරයි වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අර ඕගොල්ලෝ අර ඒ කියන්නේ බය වෙලා ඉන්න එපා. හිතේ බය තියාගන්න. හැබැයි ඒක එළියට පෙන්වන්න එපා. හොඳට hina වෙලා අනිවාර්යයෙන් ඒක වැදගත්. හැම වෙලෙම hina වෙලා කතා කරන්න. මං හිතන්නේ මම කලින් වීඩියෝ සීරීස් එක F1 වීඩියෝ සීරීස් එක කරනකොටත් කිව්වා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් අපි හිතමුකෝ මලක් ලස්සන මලක් හොඳට පිපිලා තියෙන මලක් අපි දකින්නකොටද අපිට ප්‍රසන්න. එහෙම නැත්නම් පර වෙලා නිකන් අර කුණු වෙලා ගියපු මලක් දිහා දකින්නකොටද අපිට ප්‍රසන්න හැඟීමක් එන්නේ? අර පිපිලා තියෙන මල දිහා දකින්නකොටනේ ප්‍රසන්න හැඟීමක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි මිනිස්සුන්ට.
ඉතින් අර හොඳට හිනා වෙලා ඉන්නවා නම් ඒක ඇත්තටම වීසා ඔෆිසරටත් ප්‍රසන්නයි. ඒක ඒක අර ඇතුළට දැනෙනවා. මගේ F1 වීසා ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එක ගැන කියනකොටත් කිව්වා මට වීසා ඉන්ටර්විව් එකේදී අම්බාලනකට පැටලුණා. හොඳටම පැටලුණා. හැබැයි මං කොයි වෙලාවෙත් මගේ අර ඇතුළේ තිබුණු බය සහ ඒ චකිතය කියන එක මං එළියට පෙන්වුවේ නැහැ. හැම වෙලේම කොච්චර වැරදුනත් මං හිනා වෙලා දත් 32 පෙන්නගෙන හිටියා. ඉතින් ඒක ඇත්තටම මට ඒක ෆේස් කරන්නත් ඒක ලොකු උදව්වක් වුණා. කොහොම හරි අතනින් පස්සේ අර ප්‍රශ්න තමයි අන්තිමටම ඇහුවේ. එතනින් පස්සේ යා කිව්වා මට ඇත්තටම මං අර ඔළුව හිතියන් හිටියේ මට හම්බ වෙන එකක් නෑ වීසා කියන එක තමයි හිටියේ. මොකද මම යන්න කලිනුත් මං කොච්චරද කියන්නේ මමයි මෙයයි බැලුවාම අපි දෙන්න ලෑස්ති වෙන විදිය වෙනස්. ඉන්ටර්විව් එක්සෑම් වලට මම කොච්චර කළත් මම එහෙම නෙමෙයි, මම පොඩක් හිතනවා වුණා ඔට වඩා හැම එකම. එතකොට අර එක්සෑම් එකක් වුණත් ඉන්ටර්විව් එකක් වුණත් ඕනෑවට වඩා හිතනවා. මොකද මම ඉන්ටර්විව් එකට යන්න කලිනුත් මම මෙයාට කිව්වා මට යන්න බෑ කියලා. මං ඇත්තටම ඇඬුවා ඉන්ටර්විව් එකට යන්න බෑ මෙහෙම කිව්වම මෙයා තමයි මගේ හිත හැදුවේ. දැන් පාස් වෙන්න හරි දැන් මං හිතුවේ මම යන්න කලින් මම ෆේල් වෙනවා කියලා. මෙයා කිව්වේ ඊට පස්සේ පාස් වුණත් ෆේල් වුණත් ගිහිල්ලා මූණ දෙන්න එපා ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකට යන්න නැතුව බලන්න විදියක් නැහැනේ. යන්න නැතුව දන්නේ නැහැනේ පාස් වෙනවද ෆේල් වෙනවද කියලා. පාස් වුණොත් එහෙමයි අපි ෆේල් වුණත් කියලා අපි ප්ලෑන් ඒ බී කියලා ගහගෙන හිටියා. ප්ලෑන් ඒ එක ඉන්ටර්විව් එක, ප්ලෑන් බී එක කියලා අපි එහෙම වුණොත් මොකද කරන්න කියලා තව ප්ලෑන් එකක් අපේ තිබුණා. ඊට පස්සේ මෙයා කිව්වේ එකයි ඔය යන්න ගිහිල්ලා ඒක කරන්න. මොකද අපිට ගොඩක් අර අපි ට්‍රම්ප්ගේ කාලේ වීසා දාපු නිසා ඒකත් පොඩ්ඩක් අපේ තිබුණා බය ගොඩක්ම තිබුණේ. ඒක තමයි ගොඩක් කට්ටියගේ ඒ කාලේ වීසා රිජෙක්ට් වෙලා තිබුණා. F2 විතරක් F2 නම් ගොඩක් රිජෙක්ට් වෙලා තිබුණා ඒ කාලේ. F1 පවා රිජෙක්ට් වෙලා තිබුණා. මොකද ඒ දවස්වල ට්‍රම්ප් ටිකක් පිස්සු කෙලියනේ. ඒ කියන්නේ ට්‍රම්ප් පොඩ්ඩක් අර රෙස්ට්‍රික්ෂන්ස් දැම්මා ඒෂියන් කන්ට්‍රීස් වලින් විශේෂයෙන්ම එන එක. මොකද ඒෂියන් කන්ට්‍රීස් වලින් මෙහෙට ඇවිල්ලා ආපහු යන්නේ නැහැ කට්ටිය. ඒක නිසා පොඩි රෙස්ට්‍රික්ෂන්ස් වගේක් දාලා තිබුණා. ඒක නිසා පොඩ්ඩක් රිජෙක්ෂන් රේට් එක ඒ දවස්වල වැඩි වෙලා තිබ්බේ. ඒකයි අපි ගොඩාක් රිසර්ච් කරලා ඒ දේවල් තමයි ඇත්තටම මේ අපි වීඩියෝ එකේදී කියන්නේ. ගොඩක් දේවල් මේ ගොඩාක් අපි රිසර්ච් කරලා මේවා කරා. මේ සූදානම් වුණා අපිට වෙන්න පුළුවන් සූදානම් වෙන්න පුළුවන් විදිහට. ලොකු කාලයක් තිබ්බෙත් නෑ ඇත්තටම. හැබැයි ලොකු එෆෙක්ට් එකක් අපි එතන දුන්නා. දෙකක් මාස දෙකක් තුනක් විතර තමයි අර කර්ෆියුත් අස්සේ ඔෆිස් උත් ගොඩක් වහලා තිබුණා ගවර්න්මන්ට්. එතකොට ඒවත් මොකද තව එකක් මම වෙඩින් එකට ඉවර වෙලා ජොබ් එකෙන් මට නිවාඩු ගන්නත් බැරි වුණා. මොකද ඔක්කොම නිවාඩු ටික මම වෙඩින් එකට අරන් තිබ්බ නිසා මට. එතකොට තවත් ඒ කාලේ හරියටම මම ගොඩක් බිසී වුණා. ඒ කාලේ කියන්නේ ජොබ් එක කරන ගමන් තමයි බැංක් වලට ගිහිල්ලා ඔය බැංක් වැඩයි ඔක්කොම කරගන්න උනේ මට ඒ කාලේ. එතකොට ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් තිබුණා ඒ කාලේ. ඒක නිසායි අර මුල ඉඳන්ම කලින් ඉඳන්ම ප්ලෑන් කරලා කලින් ඉඳන් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳයි. අපිත් එහෙම තමයි හිතන් හිටියේ. ඒ වුණාට අපිට කොවිඩ් නිසා අපි ඔක්කොම ප්ලෑන්ස් ටික පස්සට දාගන්න. ඔයගොල්ලන්ට කාලය තියෙනවා නම් අනිවාර්යයෙන්ම කලින් ඉඳලා ඒක ප්ලෑන් කරන්න. ඒ කියන්නේ මාස 6ක් වගේ තියලා පුළුවන් නම් වඩා හොඳයි. මොකද එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස් ටික ලස්සනට හදාගන්න. account එකට ඔයගොල්ලෝ වීසා ඉන්ටර්විව් එක වෙනුවෙන් සල්ලි දානවා නම් ඒක අර පොඩ පොඩ දාගන්න දාලා අර ලොකු අර බල්ක් එකක් එහෙම නැත්නම් අර කුට්ටිය පිටින් එකපාර දාන්න නැතුව වීසා ඉන්ටර්විව් එක ලඟ වෙලා අර විදිහට මාස කීපයකින් ඒක හදාගන්න එහෙම පුළුවන් නම් ඒක තමයි හොඳම විදිය. ඒක තමයි හොඳම විදිය. එහෙම කරන්නේ නැත්නම් අර අපි කළා වගේ රීසනබල් දේවල් රීසනබල් උත්තර ඒවට හදාගෙන යන්න ඕනේ. එනවාට කලින් ලෑස්ති වෙන්න පුළුවන් නම් ඉතින් අර හැම දෙයකටම අර කලින් යන එක අර අපායට ගියත් කලින් යන්න ඕනේ කියලා කියනවනේ. ඒ තියරි එකම මෙතෙන්ටත් ඇප්ලයි වෙනවා. ඊට පස්සේ ඉතින් එයා මට කිව්වා වීසා ඉන්ටර්විව් එක ඉවර වෙලා කියන ඒ අන්තිම ප්‍රශ්නය ඔබට පස්සේ your visa is approved කියලා කිව්වා. මට ඒක ඇත්තටම ඇහුන්නේ අර කලබලෙන් හිටපු නිසා බයෙන් හිටපු නිසා මට ඒක ඇත්තට පැහැදිලිව ඇහුන්නේ. ඊට පස්සේ අම්මුකුත් කිව්වෙත් නෑ. ඉතින් මට එක්ක යන්න ඕනේ එක්ක එතන ඉන්න බෑ කොහොමද මොකද මගේ පිටිපස්සේ ආයෙ තව කිව් එකක් තියෙනවා ලොකුවට. මට යන්න වුණා. ඉතින් මට ඒක කන්ෆර්ම් කරගන්නවත් විදියක් නෑ. එයා මොනිටර් එක පැත්ත බලාගත්තා. එතකොට මම මේ බෑග් එකයි මගේ ෆයිල්ස් ටිකයි ඔක්කොම අරගෙන thank you කියලා මං ආවා. ඊට පස්සේ මගේ visa කියන්නේ approved නම් දෙන එතන කොලයක් තියෙනවා. ඔව් කොලයක් දුන්නා. visa reject නම් දෙන කොලයකුත් තියෙනවා. ඔව් මට කොලයක් දුන්නා. પાස්පෝර්ට් එක හම්බුන්නේ නැහැ. પાස්පෝර්ට් එක යා තියාගත්තා. මට කොලයක් හම්බුණා. මට ඒතරයා කියපු දේ හරියට confirm වුන්නේ නැති නිසා මම ටිකක් වෙලා ඉඳලා ආයෙත් යාමට මුකුත් කියන්නෙත් නැති නිසා ඉන්නත් බැරි නිසා මං ආවා. ඇවිල්ලා ඊට පස්සේ මගේ ෆයිල්ස් ටික ඔක්කොම ලෑස්ති කරගෙන මං එළියට ගියා. එළියට ගිහිල්ලත් මට ෂුවර් නැහැ මොකද්ද යා කිව්වේ කියලා.
ඊට පස්සේ කොහමරි මගේ ෆස්ට් සෙකියුරිටි චෙකින් එකෙන් එතන මං හිතන්නේ ඒගොල්ලෝ මොන හරි බඩු වගේක් මගේ තියාගත්තා ෆෝන් එක හරි මොකක්ද මට මතක නෑ මං හිතන්නේ ෆෝන් එක වෙන්න ඕනේ ඒගොල්ලෝ ඊට පස්සේ ඒවා අපිට දෙනවා එනකොට එතකොට ඒ ගේට් එක ගාවින් ඒ බඩු ටික ගන්න මම ඉන්නකොට ඇහුවා මොකද වුනේ කියලා එතන ඉන්න එක්කෙනා ඊපස්සේ මං කිව්වා මෙහෙම වුණා මගේ පාස්පෝට් එක තියාගත්තා මට හැබැයි ෂුවර් නෑ කිව්වම මෙම කොලයක් හම්බුනා කිව්වම එයා ඇහුවේ මොකද්ද කොලේ කියලා පෙන්නන්න කිව්වා එයාට ඊපස්සේ එයාට පෙන්වුවාට පස්සේ එයා කිව්වා ටෝකන් එක වගාව තියනවා නේද කියලා ඒ ටෝකන් එක මට කියන්න බැරි වුණා ෆස්ට් කවුන්ට් එකෙන් ඔයාලට ටෝකන් එකක් හම්බ වෙනවා ෆස්ට් කවුන්ට් එකෙන් නේද හම්බ වෙන්නේ නැත්නම් කන්සල් ඔෆිසර් දෙන්නේ ඒක මට හරියට මතක නැහැ. වීසා ප්‍රොසෙස් එකේ කොතන හරි තැනක ඔයගොල්ලන්ට ටෝකන් එකක් හම්බ වෙනවා. ඔව් ටෝකන් එකක් හම්බ වෙනවා. ඒතර අරයා මගෙන් හෙව්වා යාගම ටෝකන් එක වාදින් තියා. ඉන්ටර්විව් එකේ ප්‍රොසෙස් එකේ. ඔව් ටෝකන් එක තියා ළඟ තියනවා නේද කියලා. ඊපස්සේ මං කිව්වා ඔව් ටෝකන් එක තියනවා කියලා. ඒ ටෝකන් එක බලලා ඒකේ තිබ්බ නම්බර් එකත් එයා අර ෆෝම් එකේ ලිව්වා. ෆෝම් එකේ ලියලා කිව්වා මෙහෙමයි පාස්පෝට් එක රෙඩි වුණාම ඔයාලට ඔයාට ඉන්ෆෝම් කරයි. ඉන්ෆෝම් කරාම මෙන්න මේ කොලේ අරගෙන එන්න මෙන්න මේ ටෝකන් එකේ නම්බර් එකත් එක්ක කොලේ අරගෙන එන්න කියලා කිව්වා මට. ඊට පස්සේ ඒක එතනින් ඉවරයි ඊට පස්සේ මම ඒකමයි මට මතක විදිහට වීසා ඇක්සෙප්ට් වුණොත් සුදු පාට කොලයක් තමයි හම්බ වෙන්නේ සුදු පාට කොලයක් තමයි හම්බ වෙන්නේ වීසා ඇක්සෙප්ට් වුණොත් මට මතක විදිහට රිජෙක්ට් වුණොත් මම දන්න විදිහට වෙන පාට කොලයක් තමයි ලැබෙන්නේ ඒ ඔයාලට දෙන කොලේ තියෙනවා වෙබ්සයිට් එකේ නමක් ගහලා දැන් මෙයාගේ වීසා ඉන්ටර්වයුව එකේදී මෙයාට අන්තිමට කියලා තිබුණා මෙයාට දැනුම් දෙනවා කියලා මොකක් හරි ක්‍රමයකට ඉතින් ඔයාට ඊමේල් එකක් ආවා. ඔව් ඊට පස්සේ මම ඇහුවා මොකද්ද දැනුම් දෙන්නේ කියලා. ඊපස්සේ ඒගොල්ලෝ කිව්වා ඔයා දීලා තියෙන ඩීටේල්ස්, කන්ටැක්ට් ඩීටේල්ස් මොකක් හරි තියෙනවා නම් ඒකෙන් කියන්නේ මොබයිල් එකට හරි එහෙම නැත්නම් ඊමේල් එකට හරි ඒගොල්ලෝ දැනුම් දෙයි කියලා. මට ආවේ ඇත්තටම ඊමේල් එකක් තමයි. ඔව් දැන් මම වීසා දාන කාලෙදී එහෙම දෙයක් උනේ නැහැ ඇත්තටම. ඒගොල්ලෝ අපේ ඊමේල් වලටවත් එහෙම දැනුම් දුන්නේ නැහැ. වීසා ඔෆිස දුන්න කොලේ වෙබ්සයිට් එකක් තිබුණා. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට චෙක් කරන්න පුළුවන් මගේ වීසා එක මොකද වෙන්නේ කියලා දැන්. ඒ කියන්නේ මගේ වීසා එක ඉෂුව කරලාද එහෙම නැත්නම් තාම ප්‍රොසෙසින්ද ඒ ස්ටේටස් එක වීසා ස්ටේටස් එක එතනින් චෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කීපාර සැරෙන් සැරේට බලලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා ඒ වෙබ්සයිට් එකේ වීසා ඉෂුඩ් කියලා වැදුනට පස්සේ වීසා ඔෆිස් එකට ගිහිල්ලා පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. ඔව් තව වෙනසක් තමයි දැන් මට ඊමේල් එකක් ආවේ මගේ පාස්පෝර්ට් එක රෙඩි කියලා කලෙක්ට් කරගන්න ඇවිල්ලා කලෙක්ට් කරගන්න කියලා මට ඊමේල් එකක් ආවේ. එතකොට අනිත් වෙනස තමයි දැන් ඉස්සර මෙයාලගේ නම් දවස් දෙකෙන් තුනෙන් වගේ පාස්පෝර්ට් එක හම්බ වෙලා තිබ්බනේ. සාමාන්‍යයෙන් පහවදා හරි එහෙම නැත්නම් දවස් දෙකකින් හරි ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ඒ දවස්වල හම්බුනේ. කොවිඩ් වලට කලින් මේ කොවිඩ් නිසා තමයි මේ මම හිතන්නේ ගොඩක් වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ. මට එතකොට ඇත්තටම මම එවෙල తిරපස මගේ සැකේ වැඩි වුණා මම පාස්පෝර්ට් එක මට හම්බ වෙන පරක් වෙනකොට අරක මට ඇහුනේ එක බොරුවක්ද කියලා මට ඇත්තටම දවස් 10ක් විතර ගියා හම්බ වෙන්න පාස්පෝර්ට් එක මගේ අතට. ඒතර අර පාස්පෝර්ට් එක හම්බ වෙනකම් මට ෂුවර් තිබුණ නෑ වගේ මට වීසා හම්බුණාද කියන එක මට සැකයක් විතර තිබ්බ. ඊට පස්සේ වීසා වැඩිලා තිබුණා. අර වෙබ්සයිට් එකෙත් නිතරම ගිහිල්ලා චෙක් කරා. ඒ වුණාට ෂූට් කියලා වැටලා තිබුණ නෑ. ඊට පස්සේ තමයි මම හිතන්නේ අර කොවිඩ් නිසා ඒගොල්ලෝගේ අර ප්‍රොසීජර්ස් වල චුට්ටක් වෙනසක් වෙලා තිබුණා මම හිතන්නේ. ඒගොල්ලෝ ටිකක් වැඩි කාලයක් ඒ දවස්වල කොහොමද ගත්තා ඒ ප්‍රොසෙස් කරන්න. ඊට පස්සේ ඉතින් පාස්පෝර්ට් එක හම්බුණාට පස්සේ ටිකට් බුක් කළා. ඔව් ටිකට් බුක් කළා. සතියෙන් කහමාරෙන් ආවා. ඉක්මනටම ආවා. ඉතින් අපේ වීසා ඉන්ටර්වයුව එකේ ඔන්න ඔහොමයි උනේ. ඕක තමයි අපේ කතාව. අපේ වීසෙන්ට එකේදී ඉතින් ඔයගොල්ලන්ගේ කතාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද දෙවෙනි වීඩියෝ එකේදී මට මතක විදිහට අපි කිව්වා F1 වීසා ඉන්ටර්වයුව එකයි F2 වීසා ඉන්ටර්වයුව එකයි ටිකක් වෙනස්. ඒ කියන්නේ අහන ප්‍රශ්න F1 ගෙන් අහන ප්‍රශ්න ටිකක් අර අපිට කලින් කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න මේ විදිහට අහනවා කියලා බොහෝ දුරට කියන්න පුළුවන්. මොකද F1 වීසා ඉන්ටර්වයුව එකට ෆේස් කරන ගොඩක් දෙනෙක්ගෙන් මේ ප්‍රශ්න අහනවා. හැබැයි F2 ගෙන් එක එක විදිහේ විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද F2 ගොඩක් අර ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට යන නිසා එයාගේ ෆිනෑන්ෂියල් ස්ටේටස්, එතකොට ඒ සම්බන්ධ දේවල්, මැරේජ් එක ගැන, ස්පවුස් ගැන මේ දේවල් ටිකක් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ටිකක් අර වැඩි රේන්ජ් එකක ප්‍රශ්න F2 ගෙන් අහන්න ඉඩ තියෙනවා. මම මොකක් කියලාද ඒක කියන්නේ? හමදන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්වයුව එකේදී මීට වෙනස් විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි අපි කියපු ෆිනෑන්ෂියල් පැත්තෙන් අහන ප්‍රශ්න ඒවා ඉතින් ගොඩක් වෙලාවට ඒ විදිහටම අහන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ෆිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස් චෙක් කරනවා, ෆිනෑන්ෂියල් ස්ටේටස් චෙක් කරනවා. ඉතින් ඒ වුණාට ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්වයුව එක ටිකක් වෙනස් වෙන්න පුළුවන් මීට වඩා. ඒකට සූදානම් වෙන්න තමයි අපි
පළවෙනි වීඩියෝ එකේ සහ දෙවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැනගන්න ඕන හැම දෙයක් ගැනම කතා කරේ. ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕන හැම ප්‍රශ්නයක් ගැනම ඔයගොල්ලෝ සූදානම් කරගන්න ඕන හැම ડોකියුමන්ට් එකක් ගැනම කතා කරේ. ඒක නිසා ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වීසා දාන්න යනවා නම් F2 වීසා ඩිපෙන්ඩන්ට් වීසා දාන්න යනවා නම් මේ වීඩියෝ සීරීස් එක සම්පූර්ණයෙන්ම බලන්න අනිවාර්යයෙන්ම බලන්න. මොකද වීඩියෝස් තුනෙන්ම අපි ඉතාම වැදගත් දේවල් තමා කතා කරේ. ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි වීසා ඉන්ටර්විව් එකේදී. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝස් තුන බලන්න. ඒ වගේම F1 වීසා දානවා නම් කලින් මිනි වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා වීඩියෝස් තුනක. ඒ වීඩියෝ සීරීස් එකත් අනිවාර්යයෙන් බලන්න. තව මොන හරි දෙයක් කියන්න තියෙනවද අවසාන වශයෙන්? ගුඩ් ලක් කියලා තමයි කියන්න තියෙන්නේ කට්ටියට. ඔව්. ඉතින් ඔයගොල්ලෝ සියලුම දෙනාට ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්විව්ස් වලට අපි දෙන්නම හදවතින්ම සුබ පතනවා. හොඳට වීසා ඉන්ටර්විව් එකට ලෑස්තිලා අපි කියපු විදිහට ડોකියුමන්ට් සූදානම් කරගෙන ප්‍රශ්න වලට සූදානම් වෙලා හොඳට සූදානම් වෙලා යන්න. කිසිම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්විව් එකට වෙන්නේ නැහැ. කලබල නැතුව බය නැතුව මුහුණ දෙන්න වීසා ඉන්ටර්විව් එකට. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වීසා හම්බ වෙනවා. එහෙනම් මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ඔයගොල්ලෝ Facebook ඉන්නවා නම්, Instagram ඉන්නවා නම්, ඔයගොල්ලෝ social media ඉන්නවා නම් හැමතැනම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් තව කෙනෙකුට ලොකු උදව්වක් වේවි මේ වීඩියෝ එක දකින. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් දෙන්න, ඉස්සරහට මොන දේවල් ගැනද අපි කතා කරන්න ඕන කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේදී කියන්න. ඒ දේවල් අපි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඒ වගේම වීසා ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න. අපි දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එයි video එකක් දැම්මා ගිහින් බලන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්න විදිහට මම education, higher studies, vlogs, videos විතරක් නෙමෙයි lifestyle videos උත් කරනවා. ඇමරිකාවේ student කෙනෙක්ගේ PhD student කෙනෙක්ගේ life එක මොන වගේද කියලා lifestyle vlogs කරනවා. ඉතින් ඒවත් බලන්න, enjoy කරන්න. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවරයි. මිනි වීඩියෝ සීරීස් එක අලුත්ම වීඩියෝ එකකින් ළඟදිම හම්බෙන්න. එතකන් හැමෝටම good bye. මර බඩගිනි හොඳටම. මටත් බඩගිනි. ඔය අමාරයි, දවල්ට කාලත් නැහැ දෙයනේ කී.